දසත පිටුවෙන් පිටුව සමග වෙබ් පිටු පෙරලමු දැන් මුල්ම අවධානය දසත ලංකා නිවුස් වෙබ් අඩවියටයි අස්වැසුම නොලද සුදුසුකම් සපුරනායටත් ජූලි මාසයේ සිට ප්‍රතිලාභ කියලා අපට කියනවා මෙතෙක් ප්‍රතිලාභ නොලැබුණු අස්වැසුම ප්‍රතිපාදන සුභසාධන ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ඇති පවුල් දස ලක්ෂයකට ලබන වසරේ සිට ගෙවීම් කටයුතු සිදු කරන බව කැබිනට් ප්‍රකාශක ඇමති ආචාර්ය බන්දුළු ගුණවර්ධන ඊයේ ප්‍රකාශ කළා අස්වැසුම ප්‍රතිලාභ ලාබින් තෝරා ගැනීමේ දෙවැනි වටය සඳහා ආයුධපත් කැඳවීම මේ වසරේ මුල් කාලත්වයේ සිදු කර ඇති අතර ජූනි මාසයේ සියලු කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව ජූලි සිට ගෙවීම සිදු කරන බවත් ඇමතිවරයා පැවසුවේ කියලා දසත ලංකා නිවුස් අපට කියනවා දසත ලංකා නිවුස් වෙබ් අඩවියේම තවත් පුවතකටයි අවධානය අෆ්ගනිස්තාන් ක්‍රිකට් කණ්ඩායම දිවයිනට අෆ්ගනිස්තාන් ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ ටෙස්ට් තරඟයකට එක් දින සීමිත ඕවර් 50යි 50 තරඟ 3කට සහ 20යි 20 තරඟ 3කට සහභාගී වීම සඳහා තිස්වෙනිදා දින රාත්‍රී කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියා ක්‍රීඩකයන් පුහුණුකරුවන් හා නිලධාරීන් ඇතුළු 28ක් මෙම කණ්ඩායමට ඇතුළු වී සිටියහක් කියලා චාරුප වාර්තාවක් සමගින් දසත ලංකා නිවුස් වෙබ් අඩවිය අපට ඒ ගැන කියනවා නිවුස් සෙන්ටර් වෙබ් අඩවිය අපට කියන සුබදායී පුවතක් තවත් දසදහසකට ජපන් රැකියා සඳහා දොර ඇරෙයි අලුත් ගමක් අලුත් රටක් ව්‍යවසායක රාජ්‍යයක් යන සංකල්පය යටතේ දිලිඳු සහ අන්ත දිලිඳු පවුල් අතරින් ලක්ෂ 12ක් සවිබල ගැන්වීමට අපේක්ෂා කරන බව සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කෝල් මහතා පැවසුවා. එසේම ජපන් භාෂා ප්‍රවීණතා විභාගයේ සමත් වූවන් දසදහසක් විදේශගත කිරීම සිදු කරන බවත් තවත් විදේශ රැකියා ලක්ෂයක් මෙම වසරේදී ලබා දීමට සැලසුම් කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා කියලා තමයි නිවුස් සෙන්ටර් වෙබ් අඩවිය අපට කියන්නේ. සිලෝන් බය නිවුස් වෙබ් අඩවිය කියන විදිහට කොදෙව්ව අවසන් ඕවරේ ශ්‍රී ලංකාව පරදවති. වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලන් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව සමග පැවති තරගයේ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම කඩුලු 3කින් ජයගනු ලැබුවා. කිම්බලි හිදී පැවති තරගයේ කාසිය වාසිය දින පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 4කට ලකුණු 85ක් විදියට බිඳ වැටුණා. ඊළඟට ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුණු දිනුර කළු පහන් ලකුණු 53ක් ලබා ගත්තා. කොහොම වුණත් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් රයිකෝ ස්මිත් ලකුණු 47කට කඩුලු 4ක් ලබාගෙන ඔවුන් ජයග්‍රහණය කළා. තමයි සිලෝන් බය නිවුස් අපිට මේ ගැන කියන්නේ.